ඉතින් ඒක මතක තියාගෙන ඉන්නේ කාටවත් බලපෑම් කරලා කියන්න එපා. එහෙම කියන්න අයිතියක් තව කාටවත් නැහැ. අපි කියනවා මෙහෙම බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා, නිහතමානී වෙන්න නම් එහෙම නැත්නම් පඬිත ආවයක් ඇති කරගන්න නම් වැරද්ද බාර ගන්න ගතිය තියෙන්න ඕනේ කියලා. හැබැයි ඒක අපිට තව කෙනෙකුට කියන්න බෑ උඹලක වැරදි බාර ගන්න ගතිය තියෙන්න ඕනේ කියලා. ඒකට ඉබේම මම නිකන් අධිකාරී ශක්තියක් එයාට ක්‍රියාත්මක කරුවා වෙනවා. එහෙම බලයක් බුදුහාමුදුරුවෝ දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ මුළු ත්‍රිපිටකයේම කිසිම තැනක අයිතිවාසිකම කියන වචනයවත් පාවිච්චි කරලා නැහැ කියලා ඔය ඕල්ඩන්බර්ග් කියන මනුස්සයා කියලා තියෙනවා. අනිත් හැම තැනක දෙයියන්ගේ අධිකාරිය, පාලන අධිකාරිය තියෙන බුදුරජාණන්සේගේ මොනම දෙයක්වත් නැහැ. බාර ගන්න එක හරි නැති එක තමන්ගේ වැඩේ. හැබැයි නියතමානී වුණෝ නම්, නියතමානී වුණා නම් ස්වර්ගේ තමයි. ඊට මැරිලා යන්න ඕනේ නැහැ. එහා පැත්තටයි මැරෙන්න ඕනකම නැහැ. මේ ඉන්න ටිකේ භාජනයකට වතුර ටිකක් දාපුවම ඒ වතුර ටික භාජනයේ හැඩය ගන්නවා වගේ අපිට ගිය තැනක ඉන්න තැනක ඒ තැනට හැඩ ගැහිලා ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකට අපි කියනවා පඬිතමානී ලක්ෂණයක් කියලා. එහෙම නැහෙනේ යන්ඩිස්ලමාන මට මෙහෙම එන්නම්ම මාර්ග තියෙනවද, මේක තියෙනවද, ඒක තියෙනවද, මෙඩිකල් ඉන්ෂුරන්ස් තියෙනවද, මදුරුව ගන්නවද, කැෂ් තියෙනවද, මැස්සෝ ඉන්නවද, එහෙම නම් බෑ. හොප්පා මාලිගාවේ ඇතා එළියට ගන්න පුළුවන්, මේ කෙනෙක් එළියට ගන්න තියෙන අමාරුව. කිසිම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් නෑ. හැබැයි මේ කියන හැම කෙනාම ඔය කවුරු ළඟ හරි තියෙනවා කියන්නේ එහෙම ගතිය. එහෙම අවුරුදු 6කට බාල වයසේ ඉඳද්දි බලන්න ඕනෙම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් එකෙක් නෙමෙයි. මෙච්චර ඔලොමොල වෙලා තියෙන, මෙච්චර දල දඬු වෙලා තියෙන. එيشා මේක නැති දෙයක් නෙවෙයි අපි ගාව. ස්වර ස්වභාවය තමයි අවුරුදු 6 වෙනකන් පොඩි ලරුවා ඕනෙම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන්. ආය බැන්නනේ, ආය හතර තේරෙන පටන් ගත්තනේ, එතන ඉඳලා ඉවරයි. එජෙන් තමයි කුකුල් ගඳ ගන්න පටන් ගන්නනේ, බලු ගඳ ගන්න පටන් ගන්නවා. ඉතින් පස්සේ තමයි ඔය මායෙවුන්ගේ තියෙන gati එන්න පටන් ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට ඒගොල්ලෝ අවුරුදු 20ක් විතර වෙලා. ඒ අයට තමයි බුදුරජාණන් වහන්සේ කතා කරලා කියන උඹලට ඕනේ නම් පඬිතමානී gatiක් එන්න, උඹලට ඕනේ නම් මේ බාල gati අයින් කරගන්න. දුවර කල්පනා කරලා බලන්න, මම ඔලොමලද, මං කවුරු හරි වැරද්දක් පෙන්ලා දුන්නාම බාර ගන්න කැමති නැද්ද? කැමැතිකම තියනවා නම් ඒක පඬිතමානී ලක්ෂණයක්. අපි මේක තුන් ආකාරයකට අපිට තේරුම් අරගන්න පුළුවන්. සීලයක් කැඩිච්චාම අපි කොහොමද සීලයට ක්‍රියාත්මක වෙන්නේ? සමාධියක් කැඩිච්චාම අපි කොහොමද සමාධිය විශ්ේ ක්‍රියාත්මක වෙන්නේ? ප්‍රඥා භාවනාව කැඩලා ගියාම අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන පැති තුනක් ගැඹුරින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක කවදාකවත් දහම් පාසලක උගන්වන්නේ නැහැ. ඒක කවදාකවත් පිරිවෙන් අධ්‍යාපනික උගන්වන්නේ නැහැ. ඒක කවදාකවත් බණකට ගන්නෙත් නැහැ. නමුත් දේශනා විතර. ඉතින් අපි දැනට අහලා තියෙන දේශනාවේ කන පිනවන නලවන බණ තමයි. ඒ ගැඹුරු පැත්තට යන්නේ වහන්නේ. මොකද අපිටත් හොඳ නැහැ. අපිටත් මොකද වාගේ එව්ව ඇහෙන්නේ නැතුව අපි හරි හොඳයි සෝක් කියාගෙන ඉන්නවනේ. හොඳයි කියලා කියනවනම් ඒ පන්සලට යන ඔක්කොමලා වැරද්ද පෙන්වනට වැඩියි. ඉතින් ඒක නිසා බුදුජානකසේ සඳහන් කළ තියෙනවා අපි අදින් සිල්පදයක් කරනවා කියන්නකෝ. සතෙක් මැරුවා. ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන්ම අපාය යනවායි කියලා. ඒක ඕනෙම ශාස්ත්‍රුණ වංශනමක් කියනවා. යම් කිසි පණට ආස කරන සතෙක්ගේ පණ නැසුවා නම් ඒ මිනිස්සේ අපාගත වෙනවා. ඊකට කාටවත් කියන්න බෑ නෑ කියලා. නමුත් මේ අපාගත වෙනවයි කියලා මෙම කිව්වට පස්සේ ඒ මිනිස්සා ඒකම ආය හැදෙන්න කැමැත්තක් නැතුව අයියෝ මං කරපුදී අයියෝ මං කරපුදී කිය කියා තැවෙන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම අපාය යනවායි කියලා බුදුරජාණන්සේ සංකදම සූත්‍රයේ සඳහන් කරනවා. ඒ කරපු පව ගැන පශ්චාත්තාප වෙවි පශ්චාත්තාප වෙවි මරණකම්ම ගත කළොත් ඒකාන්තයෙන්ම අපාගත වෙනවා. නමුත් ඒ වෙනුවට ගිහිල්ලා ඇහුවොත් බුදුරජාණන් වහන්සේගේ අවසරයි ස්වාමීන් වහන්සේ මමත් පණ තියෙන කෙනෙක්, මම පරපණක් නැසලා තියෙනවා, ඔබ වහන්සේගේ සර්වඥතා ඥානය හැටියට මම කොහොමද හැඩ ගැහෙන්න ඕනේ දැන් අද ඉඳලා මරණකම්? ඒක බුදුරජාණන්සේ ක්‍රම කියලා දෙනවා. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා පුළුවන් තරම් අබේ දානේ දීපා. මරණ බයනේ ලෝකෙ තියෙන භයානකම් බය. මරණ බය ඔබ දීලා දැන් කාටද? දැන් ඉන්සම් ඔබ ඉන්නෙත් මර බයනේ. ඔබ දන්නවනේ අපාය ගියාට පස්සේ ආය දිවි ලෝකේ යන්න බෑ කියලා. මේනම් දැන් දිගටම අබේ දානේ දීපන්. මෛත්‍රී කරපන්.
ඉතින් මේ අද ඉඳලා මැරෙනකන් අපිට පුළුවන් ඊට පස්සේ අර මෙච්චි වැරද්ද දන්න නිසා පුළුවන් තරම් අබේ දාණය දෙමින් මෛත්‍රී කරමින් ගත කරොත් බුදුරජාන් වහන්සේම සූත්‍රයේ සඳහන් කරනවා දවසක් වෙනවා මෙයාට මම මෙන්න මෙච්චරක් සත්ව ඝාතන අකුසල් කරලා තියෙනවා එදා ඉඳලා මේ දක්වා දීපු අබේ දාන නිසා දැන් මේ අකුසලයේ ගෙවලා කුසල් පැත්තට ඇවිල්ලා තියෙනවා අර වැරද්දනේ කෙරුවේ නැත්නම් අපි එන්නේ නැහැ කුසල් පැත්තට අපි කියලා බුදුහාමුදුරු ගැහුවේ නැත්නම් අපි එන්නේ නැහැ කුසල් පැත්තට ඒ නිසා අපි අතින් වෙන හැම වැරද්දකදීම අපිට නැවත සලකා බලලා ඒකට පිළියම් කරන්න පුළුවන් ක්‍රමයක් 100%ක් දේශනා කරන්න කෙනෙක් තමයි බුදුහාමුදුරු කියන්නේ. අපි උන්වහන්සේ ළඟට ගිහිල්ලා අහන්නේ අනේ ස්වාමීන් වහන්සේ ඉතින් දැන හෝ දුන දැන මේ වැරද්ද සිද්ධ වුණා. දැන් ඔබ වහන්සේ හම්බෙලා අනින්නේ තාම තීන්දු වෙලා නැහැනේ. මං කොහොමද පිළිබදින්න ඕන? ඊට පස්සේ ආ මෛත්‍රියත් වැඩමින් අබේ දානෙ දෙමින් ගත කරොත් මේ ජීවිතයේ ඇතුළත ජීවීම අනිවාර්යම කියන එක වැරදි දැනගන්න පුළුවන් මම දෙයි ඒ වැරද්ද නිසා මෙච්චරක් පින් කරගත්ත මේ පින් නිසා අර වැරද්ද යට ගිහිල්ලා පින් ගතිය මතුවෙනවා ලෝණ පළ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා බුදුරජාණන්සේ මහන්නේ මේ පීසිකට වගේ පොඩ්ඩක් වතුර ටිකක් අරගෙනට ලුණු කැටයක් දැම්මොත් මොකද වෙන්නේ ඒක කියලා තියෙනවා ලුණු රහිනවා ස්වාමීන් වහන්සේ අද ඒ ලුණු කැටේ ගෙනලා කැලණිකකට දාන. දැන් මොකද වෙන්නේ? ලුණු රහින්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඇයි ඒ? අර දාපු ලුණු ප්‍රමාණයට සාපේක්ෂව පොඩි වතුරක් නම් තියෙන්නේ ලුණු රහිනවා. ඒ සාපේක්ෂව වැඩි වතුරකට දානවා ලුණු රහින්නේ නැහැ. ඒ වගේ තමයි මහනුඹල කරපු පෞටික විශාල පින්කන්දක හොදලා ඇරියොත් එතන පවක් පේන්නේ නැහැ. උඹ කරලා තියෙන පින් ටික අඩු නම් අර පව කැපී පින වෙරි. අපිට ඕනේ තරම් ඉන්නවනේ අබේ දාන දෙන්න අවස්ථාවල් තියෙනවනේ මෛත්‍රී කරගන්න අවස්ථාවල් තියෙනවනේ. ඉතින් මං යනවා තව පොඩ්ඩක් ඉස්සරහට. අපි වාඩි වුණා පරියන්කෙට ගිහිල්ලා. හොඳට සුවපහසු වාඩි වුණා නම් ඔච්චරයි මෛත්‍රී කියන්නේ. අපි ගෙදර ඉඳද්දී අඩලෙටනේ වාඩි වෙන්නේ. ඉඳ ගැනීම සඳහා ඉඳගන්නේ නැහනේ අපි. ඕනේ කෙනෙක් බලන්න වාඩි වෙලා ඉන්නකොට තනි තට්ට මේ තමයි වාඩි වෙලා ඉන්නේ. තට්ටන් දෙකේ වාඩි වෙන්නේ රිලවුන්ටත් බෑ මොකද වලිගේ තියෙනවනේ මම හොඳට බලනවා උන්ට අත්තක එහෙම වාඩි වෙන්න බෑ ඒ වලිග අයින් කරගෙන වාඩි වෙනකොට තනි තට්ට මේ තමයි වාඩි එක මිනිස්සෙක් පිළිවෙට වාඩි වෙන්න දන්නේ පරියංගේට ඇවිල්ලා බුදුහාමරෝ දකින්න ඕන මෙන්න බුද්ධ බද්ද පරියංගේ ගහගෙන ඉන්න හැටි මෙන්න පට්ටලේ වාඩි වෙන හැටි ඉතින් ඔය ටිකවත් කරන්න බුදුහාමරෝ තියා අපේ අම්මා උගන්ලා දිනයි අප්පච්චි උගන්ලා දිනයි අපිට ඉස්කෝලේ කෙම උගන්ලා තියෙනවයි ඔච්චරයි මයිටි කියන්නේ තමයි බොහොම සම්බරව හොඳට පටල වාඩිලා බලනවා ඇත්තක වාගෙන මම දැන් පටල වාඩිලා ඉන්නවා ඉතින් ඕකට තමයි සුඛී යත්තානම් පරිහරණය කියන්නේ